පෞගේ මාස කිහිපෙම වැඩි වැඩියෙන් කතා වුණ IMF එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන මේ වෙනකොට ආරංචිය මොකද්ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර කවදද ඉන්නේ නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක නැවතත් සාකච්ඡා කරන්නේ කවදද අද ලංකාදීපේ වාර්තා කරනවා සවිස්තරාත්මක වාර්තාවක් IMF 20 වෙනිදා ලංකාවට ඔන්න 20 වෙනිදා එනවා කියලායි කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබන 20 වෙනිදා ලංකාවට පැමිණෙන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා මාධ්‍යයතන හිමිකරුවන් සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණු අතර රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මේ බව සඳහන් කළා කියලා සඳහන් වෙනවා ලංකාදීපයේ මේ මාසයේ අවසන් වන විට මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා කියලත් අග්‍රාමාත්‍යවරයා කියලා තිනවා පවතින ආහාර ගියට මුහුණ දීම සඳහා ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් ආහාර වේල් 3ක් ලබා ගැනීමට නොහැකිව සිටින ජනගහණයෙන් 10%කට නොමිලේ ආහාර ලබා දීමට රජයට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා මේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ගැනත් යම්කිසි ආකාරයකට කියලා තිනවා මේ වෙනකන් අනාවැකි පළ කරමින් හිටපු අග්‍රාමාත්‍යවරයා යම්කිසි ආකාරයක පියවරක් ඉදිරියට ගනිමින් ඉන්නවා කියන එක පේනවා පවතින තත්ත්වය පිළිබඳව සැබෑ චිත්‍රයක් ඉදිරිපත් කිරීමට රජයට සහාය වෙන්න කියලාත් මාධ්‍ය හිමිකරුවන්ගෙන් ඉල්ලලා තියෙනවා අවශ්‍ය විටක මාධ්‍ය විසින් රජයට වගකී යුතු බවයි සමගම වගකීම් සහගත වාර්තාකරණයක් ඉදිරිපත් කරන්න ඕනේ මේ බව මතක් කරලා තියෙනවා මාධ්‍ය හිමිකරුවන් රටේ පවතින සැබෑ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා ආර්ථිකයට සිදු වී ඇති හානිය ප්‍රතිඵල රටට විඳීමට සිද්ධ වෙලා තියෙනවා කියලා කියලා තියෙන්නේ කෙසේ වෙතත් ජනතාවට වඩා බලපෑම අවම කිරීමට රාජ්‍ය මූල්‍ය සහ සැපයුම් ආධාර ලබා දෙමින් උපරිම උත්සාහයක් ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙනවා සමාජ ජනසේ සහාය සඳහා රුපියල් කෝටි 20000ක මූල්‍ය ආරක්ෂණ ජාලයක් රැස් කරමින් සිටින අතර ජපානයේ විශ්වාසයේ යළි අතිකර ගැනීමට සහ ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ජපානය සමග සාකච්ඡා කරමින් සිටින බවත් කියලා තිනවා ජපානය සමගත් සාකච්ඡාවට ගිහිල්ලා තියෙන මේ වෙනකොට ආහාර සහ වෛද්‍ය සැපයුම් සඳහා ආහාර ලබා දීමට රටවල් ඉදිරිපත් වී සිටින බවත් කෙසේ වෙතත් කිසිදු රටක් නොමිලේ ඉන්ධන ලබා දීමට පියවර නොගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා ඉදිරි මාස කිහිපය තුළ රට ගොඩගෙන නැගීමට මාධ්‍ය ආයතනවල සහාය ලැබේ යයි විශ්වාස කරන බව සඳහන් කරලා තියෙනවා නැවත නැවතත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ජාතික සංවිධායක සාගල් රත්නායක යන මහත්වරුන්ද මේ සාකච්ඡාවට එකතු වුණා කියලායි කියලා තියෙන්නේ කොමුණත් පසුගිය දවස් කිහිපෙම පාර්ලිමේන්තුව තුල සහ මේ රටේ විවිධ තැන්වල විවිධ මාධ්‍ය සාකච්ඡාවල වනාවකි පළ වුණා රටට මෙහෙම වෙනවා මෙන්න මෙහෙම වෙන්න තියෙනවා ලබන සති දෙක තුල ආහාර හිගයක් එන්න තියෙනවා ඊට පස්සේ ආහාර හිගයෙන් පස්සේ මෙන්න මේ වගේ ප්‍රශ්න එන්න තියෙනවා ජූනි මාසයේ තුල තෙල් අර්බුදය වැඩි වෙයි මෙන්න මේ වගේ අනාවැකි යම් ආකාරයක පියවරක් ගන්නවද නැද්ද කියලා ජනතාව බලාගෙන හිටියේ මේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනෙන් යම් කිසි ආකාරයක සහනයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන් කොමුණත් සතුටුදායක ආරංචියක් අග්‍රාමාත්‍යවරයා අනාවැකි කීමෙන් පොඩ්ඩකට පැත්තකට ඇවිල්ලා යම් කිසි ආකාරයක හොඳ පියවරක් අරගෙන තියෙනවා මෙන්න මේ වෙන්න යන දේ සම්බන්ධයෙන් දේශපාලඥින්ද නිලධාරින්ට ආරාධනාවක් කරන්නේ අනාවැකි වලින් ජනතාවට වැඩක් නැහැ වෙන කියන දේවල් වලින් ජනතාවට වැඩක් නැහැ වචන වලින් නෙවෙයි ජනතාවට වැඩක් තියෙන්නේ පොරොන්දු රකින්න එකෙන් සහ පොරොන්දු ඉටු කරන එකෙන් ඉතින් ඉදිරියට යම් කිසි වැඩසටහන් උසෙයි හෝ විදේශ ආධාර උසෙයි හෝ යම් කිසි ආකාරයකට ජනතාවට සහනයක් දෙන්න නැවතත් මේ ආර්ථිකය බලගන්වන්න කටයුතු කරන්න කියන ආරාධනාවක් තියෙනවා ජනතාවටත් කියන්නේ රටේ ආර්ථිකය පිළිබඳව ජනතාවත් අනිවාර්යෙන්ම මගේ ගීතුයි මොකද මේ අපේ රටේ ආර්ථිකයේ ගොඩනගන්න යම් කිසි ආකාරයකට දායක වෙන්න පුළුවන් නම් ඒ දායක වීම තුළ උපරිම වශයෙන් දායක වෙමු කියන කාරණේ මතක් කරනවා